आसमान। धर्मानुशासना अवस्वामी अम्बलांबिक गर्दू गुणवर्धन योगासन वासी तुलसी खास नागुयनी हरिधन्य स्वामी जन वहन से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से यथापि पुप्रा सिंहा खैरा माला गुनी बहु एवं जातेन मच्चेन कत्तम्बं कुशलं बहुंति। श्रद्धावंत पिन्नतुनि तुम लोग आग्रह सम्मा संबुद्धरजानन वहन्ते विसिं देशना करन लादे धम्मपदे पुष्पवर्गेन गाथावक में प्रकाश होने तेरुन यथापि कुप्परा सिंहा यम सेवनाहि मल राशेकिं खैरा माला गुने बहु दक्ष माला खरुए बहुलवाकें विशुचुरु मलवडम करन्नि यम सेद एवं जातेन मच्चेद इसेन अष्ट दुष्टाक्षनयिन तुरव उपन्नावु ननवत मनुष्या विसिं कत्तम्बं कुशलं बहुं बहुलव कुशल खटियुतुई। मे देशने काटत पहदिलि मालाकारी चिन्न बहुम दक्षाई नमत ओहुत माल नतिनं मालडम गतिमक वलने ने मालाकारी चिन्न ओ मालवडं गतिमे अदक्षाई ओत माल एत्तेम ने किसे नं ओ किसे वत मालवडं गोतन्नेक नोई। එවගේම මාලාකාරය අදස්සයි මල් රාශියක් තියෙනවා ඒ තැනැත්තාටත් විසිතුරු මල් වඩම් ගෙතීම අපහසුයි මාලාකාරය අති දක්ෂයි නානා විසිතුරු මල් අප්‍රමාණයි එසේ ඇති කල්ලි ඒ තැනැත්තා බහුල වශයෙන් විසිතුරු මල් වඩම් ගොතා ගැනීමට සමර්ථ වෙනවා। ඒ වගේ තමයි මේ ජාතේන මච්චේන කියන වචنين හැඳින්වෙන පදේ කෙනෙක් උපදිනවා බුද්ධෝත්පාද කාලයක නම් කල්යාණ මිත්‍රයන් ඇසුරට නැ සද්ධර්මය අහන්නට නැ යෝනිසෝ මනසිකාර්යය ගැන හැඟීමක් නැ මගඵල නිවන් ගැන දෙන පිළිවෙත් පිරීමට දන්නේ නැ එවගේම දාන ආදි කුසල් කරන්න ඔහුට දාන වස්තුත් හරියට නැහැ එසේනම් ඔහු දක්ෂ මාලාකාරයේ කොට මල් නැති වාගේ කෝටි විසිතුරු පින්කම් කිරීමෙන් ලැබෙන්නේ නැහැ। එවගේම අබුද්ධෝත්පාද කාලයක බුද්ධ කියන වචනයක් අහන්නේ නැති කාලයක යම් මිනිස් ජීවිතේ ලබාගෙන පතිරූපදේශවාසයක් නැ සත්පුරුෂාසනයක් නැ සද්ධර්මයට අනුව අහන්ද නැ යෝනිසෝ මනසිකාර්යය ගැන හිතන්නක් නැ දම් පින්කම් කරන්න දෙයක්වත් නැ ඔවට කිසිසේ උසස් කුසල් රැස් කර ගැනීමට ලැබෙන්නේ නැ। තවත් කෙනෙක් ඉන්නවා අබුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබුවා ඒ කාලයේ ඇටේට කල්යාණ මිත්‍රෝ ඉන්නවා ඒ කාලයේ ඇටියේ සද්ධර්මය ගැන අහන්නත් ලැබෙනවා ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේලා වැනි උතුමන් ඉන්න කාලයක යෝනිසෝ මනසිකාර්යය තනු හිතන්නත් පුළුවනි පිළිවෙත් පුරා ගන්නත් තියෙනවා දාන ආදී කුසල් කරන්නත් තියෙනවා නමුත් ඒ තැනකට ඒ ගැන හිතක් පහළවන්නේ ඔහුට ඒ ගැන ආභෝගයක් නැහැ ඒ තැනකට උසස් කුසල් රැස් කර ගැනීමට ලැබෙන්නේ නැහැ।
බුද්ධෝත්පාද කාලයක නැනවත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා. පතිරූප දේශ වාසයක් ලැබුණා. සත්පුරුෂ ආශ්‍රය ලැබුණා. සද්ධර්මියත් ආන්ද නිතර ලැබුණා. ඒ වගේම යෝනසෝ මනසිකාරයෙන් සිතන්නත් නුවණ අවදි කරගත්තා. සීලාදී පිළිවෙත් පුරා ගන්නටත් හිත නැමුණ යෙදුණා. දානාදී කුසල කරන්නත් දේ තියෙනවා. ඒත නැත්තා දක්ෂමාලාකාරයේ ඉසිතුරු මල් රාශියක් වර්ණ ගන්ධ සම්පන්න මල් සාරාශියක් ලැබීමෙන් විසිතුරු මල් වඩම් ගොතා ගන්නාක් මෙන් මල් වඩම් ගොතාගෙන රාජරාජ මහා මාත්‍යාදීන්ටදී බොහෝ ධන ධාන්‍ය ලබන්නාක් මෙන් ඒත නැත්තා දක්ෂ ලෙස විසිතුරු ලෙස දාන සීල භාවනාදී බොහෝ කුසල රැස් කර ගන්නවා. මේකයි මේ තෙති තේරුම. එතන ජාතේන මච්චේන කියන්නේ එසේ මෙසේ වාසනාවන්ත අවස්ථාවක් නෙමෙයි. හැම මිනිස්සෙක් උපන් මිනිසෝ තමයි. ඒ වගේම උපන්නේ නමුත් කර්ම අටකින් විනිමුක්ත නැතිනම් ඒ අත්තාගේ උත්පත්ති අවාසනාවන්තයි. තයෝ අපාය ආරුක්කා සංඤං පච්ඡන්ති මං පිච්චේ. පංචින්ද්‍රියානං වේකල්ලං මිච්ඡාදිච්ච දාරුණ අපාසුභාවෝ බුද්ධස්ස සද්ධම්මා මත දායිනෝ අත්ථක්කන අසමයා ඉති ඒතේ ප්‍රකාශිතා. මේ ගාථා දෙකෙන් කියවෙනවා දානාදී කුසල් කරන්න නොලැබෙන අවස්ථා අටක්. තයෝ අපාය අපාය හතරේ තුනට ගණන් ගන්නවා. අතමහා නරකයයි සුපත් නරක 128යි කියන 136 නරකාදිය. ත්‍රිසං අපායේ එක අපායක්. සතරවැදැරුම් ප්‍රේත ලෝකයේ අසුර භවනත් එක්ක අසුර ලෝකයත් එක්ක අසුර අපායත් එක්ක ප්‍රේත ලෝකේ ප්‍රේත විශේෂය. මෙන්න මේ කියන්නේ නරකාදිය ත්‍රිසං අපායේ ප්‍රේත විශේෂය කියන අපාය තුනේ යන්තනෙක උපන්න නම් ඔහුට දාන සීල භාවනාදී කුසල් කර ගැනීමට ලැබෙන්නේම නැහැ. ඒකම සංඤම් පච්ඡන්ති මං පිටේ. සංඤම් කියන්නේ අසංඤම්. අසංඤ තලයයි අරූප තලයයි. අරූප තල හතරක් තියෙනවා. ඒ ස්ථාන පහේ උපන්නා නම් දාන සීල භාවනා කුසල් කර ගැනීමට ලැබෙන්නේම නැහැ. අසඤ්ඤතලේ හිතක් නැති නිසා මොන පිනක්වත් කරෙන්නේ නැහැ. පෘථුජන වශයෙන් අරූප ලෝක උපන්න නම් එහිදී දාන සීල භාවනා කුසල් රැස් කරෙන්නේ නැහැ. භාවනා කුසල් නම් තියෙනවා නමුත් ඒවා නිර්වාණ ගාමිනී කුසල් වන්නේ නැහැ. එනිසා එහිදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැති නිසා ඒ ස්ථාන පහම එක්කාසු කරලා එක දුෂ්ටක්ෂණයක් හැටියට හැඳින්වෙනවා. පච්චන්ති මං පිටේ. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ නොපවට්නා වූ, කල්යාණ මිත්‍රයන් නොමැත්තා වූ, සදාම් පදයක් අහන්ට නොලැබෙන්නා වූ, දානාදී කුසල් කර ගැනීමට කිසිම අවකාශයක් නැත්තා වූ, අවාසනාවන්ත ප්‍රදේශයක උපදී සිටීමත්, දානාදී කුසල් කරගන්න නොලැබෙන, ආදී සත්‍ය අවබෝධයේ ප්‍රවාස වාසනාවක් නොලැබෙන දැනින් ඒ ස්ථානයත් දුෂ්ටක්ෂණයක් හැටියට හැඳින්වෙනවා. පංචේන්ද්‍රයානං වේකල්ලං. එතන පංචේන්ද්‍රයානං කියන තැන පංචේන්ද්‍රිය සමේකල්ලං කියවනම් වටිනවා. ඒ මොකද පංචේන්ද්‍රයානං වේකල්ලං කියන තැනත් එතන ගැලෙනවා අංග විකලප්පය, අභවිතාවය, අන්ද ගොලෝ බීරි උම්මත්තක මන්ද බුද්ධික මේ සියල්ලම ඒ පදයට ගැලෙනවා. එතකොට මිනිසියෙකුණත් අන්ද ගොළු බීරි උම්මත්තක මන්ද බුද්ධික අංග විකලව උපන්න නම් උපතින්ම ඔහුගේ චිත්ත සංකානෙහි ප්‍රතිසන්දි ප්‍රඥාවක් නැති බැවින් උසස් කුසලයක් රැස් කරගන්න කිසිසේත් ලැබෙන්නේ නැහැ. අවාසනාවන්ත ජීවිතයක්. ඒකත් දුෂ්චක්ෂණය. මිච්ඡාදිත්‍යක දාරුණ දරුණු මිසදිතු බවක් ලැබුණා නම් ඒකත් දුෂ්චක්ෂණය. එතන දරුණු කියලා කියන්නේ නාස්තික දෘෂ්ටියේ, අකරිය දෘෂ්ටියේ, අහේතුක දෘෂ්ටියේ කියන අවස්ථා තුනයි. නාස්තික කියන්නේ මොනම දෙයක් කරතත් පිනක් මේ
කර්ම විපාකයක් නැහැ. කර්ම විපාකයක් නැහැ. නත්ති දින්නම් නත්ති යෙත්තන් නත්ති හොතන් නත්ති සුකට දුක්ඛතානම් කම්මානම් ඵලං විපාකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නය ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිතත්ව පවේදෙන්ති. මෙන්න මේ 10ක් තියෙනවා. ඒ කියන්නේ නාස්තික දෘෂ්ටිය. ඒකේ දන් දීමේ විපාකයක් නැහැ. දින දින දෙයි විපාකයක් නැහැ. මහා පින්කම් මහායාග පැවැත්වීමේ විපාකයක් නැහැ. මවට ඕතෑන් කිරීමේ විපාකයක් නැහැ. මවට අනදර කිරීමේ ඵලයකුත් විපාකයකුත් නැහැ. පියාට උපස්ථාන කිරීමේ හෝ පියාට අනදර කිරීමේ හෝ විපාකයක් නැහැ. මෙලව කියලා මෙලවින් යන කෙනෙක් නැහැ. පරලව කියලා එහා ලෝකයක් නැහැ. එවගේම කුසල අකුසල කර්මයන්ගේ ඵලයක් නැ නොවේහි ආරි සත්‍ය අවබෝධ කරගෙන මඟඵල නිවන් ලබාගත් බුදුපසේ බුදුමහරහත් උතුමන් නැ ඔය විදිහට ඵල විපාක දාන්න නැති දෘෂ්ටියක් වෙයි නම් ඒකද කියනවා නාස්තික දෘෂ්ටිය දරුණුයි අක්‍රීය දෘෂ්ටිය ඊටත් වඩා දරුණුයි අක්‍රීය දෘෂ්ටියගෙන මොනතරම් ප්‍රාණඝාත කරත අදත්තාදානෙ එදිට මිච්ඡාචාරී දෙකක් බොරු කීවක් සීලම් කීවක් පරිශබස් කීවක් විශ්වාස කීවක් සුරාපානය කළත් අනුන්ගේ දෙයට දැඩි ආශා කළත් අනුන් දෙ ක්‍රෝධයෙන් ශාස කළත් වැරදි දෘෂ්ටි පිළිගත්තත් මොනම කර්මයක්වත් නැහැ. කුසලයකුත් නැහැ කුසලයකුත් නැහැ. දන් දුන්නත් සීල දැක්කත් භාවනා කරත් කිනෙකුත් නැහැ. මේම කුසල් නකුසල් කිසිවක් පිළිගන්නේ නැතිකමද කියනවා අක්‍රීය දෘෂ්ටිය. අරකට වඩා බරපතලයි. එකලින් මේක උච්ඡේදවාදයට වැටෙනවා. අනික නැත්ති ආමේ සත්මේ ඒ කියන්නේ හේතුවක් නැතුව සත්‍යයන්ගේ උත්පත්තිය හා මරණය සිද්ධ වෙනවා. සැප දුක් විඳින්නේ හේතුවක් ඵලයක් අනුව නෙමෙයි හේතුකෝ මේ සිද්ද සියල්ල සිද්දේ ස්වභාව සිද්ධියක් හැටියටයි. ස්වභාවයෙන් සිද්ධ වෙනවා විනම් යම්කිසි හේතුවක ඵලයක් නොවේ. මේ මිනිස්සෝ ඉපදලා ඉන්නේ හේතුවක ඵලයක් නෙමෙයි ඉබේම හටගත්තා ඉබේම නැති වෙනවා නැතුණා මිසින් මේ රූපකය ආසේ විසිරී යනවා කියන හැඟීම තියෙනවා. ඉතින් මේ විදිහට මේ දෘෂ්ටි තුනෙන් එකක් හරි හිතේ රැඳුණා නම් ඒක බරපතල හේතුවක් දාන ආදී කුසල් කරන්නේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නෑවෙන්නේ කුතේ. අපාතු භාව බුද්ධස්ස සද්ධම්මා මතදායිනෝ සද්ධර්ම අමෘතේ ගෙන දෙන්නා වූ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේගේ නැතිකම පාල නොවී සිටින කොටින් තිනනං අබුද්ධෝත්පාද කාලයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ හේතු වෙන කුසල් කරගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කියන දුෂ්ටකන අතින් විනිර්මුක්තව මේ බුද්ධෝත්පාද කාලයේක ප්‍රතිරූප දේශ වාසයේක සත්පුරුෂ ආශ්‍රය ඇතිව සද්ධර්ම ශ්‍රවණේ ලබන්ත වාසනාවන්තව යෝනිසෝ මනසිකාර්ය අවදි කරගෙන සීල සමාධි ප්‍රඥා කියන මඟඵල නිවනට උපනිශ්‍රේණය පිළිවෙත් පුරා ගැනීමට වාසනාවන්ත කාලයක උත්පත්ති ලැබුවා නම් අන්න ඒකට කියනවා නවමිනි බුද්ධෝත්පාද ශ්‍රණ සම්පත්තිය කියලා. ඔය අවස්ථාව ලැබුණා නම් ඒ කාන්තෙන් දාන සීල භාවනා අපචායන විඤ්ඤාවච්ච පක්ඛදාන පත්තානුමෝදන ධම්මසවණ ධම්මදේශන දිට්ඨුජුකම් ආදී වූ දස පුණ්‍යක්‍යාවන් කරගන්න බහුලෝ පුළුවනි. පානාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී ආදී දස කුසල කර්මපතියන් පුරා ගන්නට පහසු වෙරම තියෙනවා. දාන පාරමිතා සීල පාරමිතාදී පාරමී 10 පුරා ගැනීමට ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම වේරණ අතර වඩන්නට ලැබෙනවා. දානේ ප්‍රිය වචනේ අර්ථචර්ය සමානත්වතා කියන සංග්‍රහවත් අතර වඩන්නට ලැබෙනවා. සතිපට්ඨාන සතය සම්්‍යප්පදාන අතර ඍද්ධිපාද අතර ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ බොජ්ජංග අතේ මාර්ගාංග අතේ වැඩෙනසේ පිළිවෙත් පුරා ගැනීමට ලැබෙනවා. කරණීය ධර්ම 14 අකරණීය ධර්මයේ මේවා දිනු කරගන්න ලැබෙනවා. මහා මංගල ධර්ම 38 ප්‍රගුණ කරගන්න ලැබෙනවා. මේවා ප්‍රගුණ කර ගැනීම නිසා මොකද සිද්ධ වෙන්නේ? චිත්ත සංකාමී තුල චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම
ප්‍රඥාව දියුණු වෙනවා කොටින් කියනවා නම් අර මුලින් සඳහන් කළ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙනවා මේ ගාථාව දේශනා කරන්නත් හේතුව කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මහා පින්වැති විසාකා මාතාවගේ පූර්වාරාම විහාර පූජාවයි පූර්වාරාම විහාර පූජාවට 27 කෝටියක් ධනෙ වැයසලා විසාකා මාතාව ඉදෙම ගන්න 9 කෝටියයි ගොඩනැගිල්ල සඳහා 9 කෝටියයි ඒ කියන්නේ තට්ටු දෙකේ දෙමහල් ප්‍රාසාදයක් එක මහලක කාමර 500 බැගි කාමර 1000ක් ඇති මේ විශාල පූර්වාරාම විහාරයේ කරවලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ මෙතෙන් වැඩම කරවලා මේක සංඝ සතුවට පූජා කළා මහා දානෙකුත් දුන්නා එදා සංඝ පිළිසෙයි ස්ථානයේ පරිහරණය කරන වෙලාවේ මෙතුමේ ගෙන්න දරුවෝ ද මොනුබුරු මේ මොනුබුරු මේ මිනිබුරු අප්‍රමාණ පිරිසක් කොච්චර දෙකේනවා නම් දහස් ගානක් ඉන්නවා ඒ මොකද එතුමියගේ දුවරු 10 දෙනයි පුත්තු 10 දෙනයි එතන 20යි ඔය 20 දෙනාට 10 මේ 20 දෙනා 20 දෙනා බැගින් ලැබුණා එයාත් අන්නත් 20 දෙනා 20 දෙනා බැගින් දරුවෝ මොනුබුරු ලැබුණා එතකොට විශාල පිරිසක් හිතන 8420ක් කියලා සඳහන් වෙනවා ඒ කොම නිරෝගී ඒ කොම හරි වාසනාවන්තයි ඒ නිසා මුළුමහත් සැවැත් නුවර මංගල උත්සවයක් ඇතොත් මේ විසාකාව පමුණවාගෙන එතුමියට තමයි පළවෙනි මේ ආහාර වේල පිරිනමන්නේ ඒ මොකද අභිමංගල සම්මතයි කියලා එතුමියට යමක් දෙනවා නම් ඒ අත්තන දිනුවක් වෙනවා කියලා පුණ්‍යවන්තයෙක් නිසා මේ නිකම් පුණ්‍යවන්තයෙක් නෙමේ කල්ප ලක්ෂයන් දිනු කරගත්ත පාරමී ශක්තියක් එතුමියට තිබුණා එතුමියගේ ශාරීර ශක්තියක් පුදුමයි. ඇතුම් පස් දෙනෙකුට සමාන කාය ශක්තිය තියෙනවා කියලා. ලෝක පරීක්ෂා කරන දවසක් කොසල් රජුව මංගලයට ඉස්සරහට ඇරියා කියනවා නෙමේ කලබල කරන්නේ. මෙතුමිය ඇඟිලි දෙකෙන් හොඬවැල් අල්ලගෙන මේ ඇතා බිම ඉඳෙව්වා කියනවා. මොන තරම් කාය ශක්තියක් තියෙන්නේ නැද්ද? ඒවා මේ කෑම බීම නිසා ලැබුණා නෙමෙයි. දම් පින්කම් වල අනුභවයයි. වීරේ පාරමිතා පිරීමේ අනුභවයයි ඔය වාගේ ධර්මමුණුවරම් පිරිවරාගෙන මේ පූර්වාරාම විහාර වටේ ගීතිකා කියකිය පුදුම විදියට ප්‍රීති උත්සවයක් පැවැත්තුවා ගීතිකා පහක්ම කියකිය මිහිරි හඬින් පුදුම උත්සවයක් පැවැත්තුවා ප්‍රදක්ෂිණා කරමින් සමහර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටි අනේ ස්වාමීනි මේ විසාකාව කවදාකවත් මේ වගේ උත්සවකින් කතා කරලා නැහැ කතා කරන්නේ බොහෝම හේමින් බොහෝම සංසුන් වචනින් කතා කරන්නේ මේ මෞතුමි අද මේ මානසික විකෘතියක් කියලා දන්නේ පුදුම විදියට කෑ ගහනවා කියලා. ඒ කියන්නේ මේ ගාථා අයියෙන් කියකිය සාදුකාර දෙනවා. පස්සේ බුදුරජාන් වහන්සේ කපහදා දුන්න මහණෙනි මෙහෙම හිතන් දෙපා. මේ විසාකාව විහිිතේ ඇති වෙන ප්‍රීති වේගයන් යෝ වචනින් කියෙවි. මෙතෙමිය මේ තින්කම කරන්නේ කාස ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. එතුමියට ජාති ස්මරණ ඥානය ආද නැතත් ඒ පූර්ව වාසනාවෙන් ඇතිවෙච්ච මේ ප්‍රීතියයි මේ පින්කම නිසා ඔය ප්‍රකාශ වෙන්නේ මාණෙනේ මේ විසාකාව හරියට දක්ෂ මාලා කාර්යයකට විශාල මා රාශියක් ලැබුණාම 23 මල් වඩන් ගොතන්න වගේ පින්කම් කරන කෙනෙක් මෙතුමිය උපන්නේ වාසනාවන්ත සිටුමැඳුරක ඒ කියන්නේ මෙතුමියගේ පියාණන් තියෙන ඉරිදියා සංකාවුණු දහසක් ඇති පසුම්බියක් තරම් මුළු දඹදිව් තල වැසියන්නේ කහවණු 100 200 බෙදා දුන්නත් එකක්වත් අවසන් වෙන්නේ නැහැ කහවණු 1000 ඉතුරුව තියෙනවා මෙතුමේගේ මෞතුමිය සුමනා දේවි වී කිමක් අරගෙන මුළු ජම්බුද්දීපේ මිනිසයන්ද තීලාස දෙලාස බෙදා දෙන වී කිමින් වී ඇටයක්වත් අඩු වෙන්නේ නැහැ ඔයාගේ පුණ්‍යවන්ත මව්පිය දෙපළට දරුවෙක් හැටේට වැඩිමල් දෙන්නේ හැටේට මෙතුමිය උපන්නේ එතුමියගේ පුණ්‍ය වාසනාව කොච්චරද කියනවනම් එතුමිය විවාහපත් කරලා පිටත් වෙන වෙලාවේ කිරි දෙනුම් 60000ක් ගව ගාලින් උඩින් පැනලා ගිහින් මෙතුමියගේ පිළිසෙට එකතු වුණා කියේ. ඒ වගේ පුදුම පුණ්‍ය වාසනාවක් ඇති උත්තමාවක් විශාකාව. ඉතින් ඒ වගේම මිහිරි කටහඬ තියෙන පංච කල්යාණී කියලා. අවුරුදු 120ක් ආයුෂ වර්ධනය වුණ කිසිදාක රෝගයක් අසනීපයක් නැහැ දරුවන් 20 දෙනෙකුගේ අම්මා කෙනෙක්. අවුරුදු
अब दरुआ विश्व दिन होगी माओ के पेलावृद विश्व के दास विश्व का आगे तरुण वायस आगे तमाय काठा पेरने से किस ग्राहक की दिलाने दत्ता छल्लाने दत्ता युवर निवेलाने मे तरंग पंच कल्याण परिपूर्ण वो मा पिंगति में तुम्हें जी हिते तेने बलवत् प्रसाद तमय महानिंग खटिन किए एक हिते विकृतिया तुम्हें सोवान फले के पत्तु उत्तम वाक्य ये गाथा में धर्म देशनाव कला मैं अपट पह दिले वे न मैं भवि भवे तेन उपनिषे संपत्ति तेरे जात यम किसी चंद्या यम किसी वीरिया यम किसी चित्त्या यम किसी विमांस ने नूना खिते पाल कर गण दानशील भावना दे कुशा व्यस कर एक भवेम भवेत भवेम भवेत सीते उपनिश्रे वे नित उनुष में पवते गण न हरिये तारे विदुल वेगे अक्वागे विदुल रहन वे नाई विदुल वेगे वे नाई विदुल रहन नं ए तंगुल तीन रहना नमुत एक दिगे विदुल वेगे इन विदुल वेगे यो गमं करेनवा एक यहां पे निने एक विद्युत वेगया हे वगे समय अपे में चित्त संतानी ते कुशल न कुशल उपनिषे वेनी एक एक भवये दी स्वरूप काय महाताबन नाम परंपरा वे लिए थे गमन करनो गमन करनो निमि इपदी पिदी पावतीनो संत केवाचिन पावतीनो पूर्व भव यदि रस कर गन्नान द कुशल अकुशल कर्म सियल्लम सितें सितले सितें सितट उपनिष्रे वेवी बल ज्ञान वेवी एनवा सात बोधि पसे बोधि अभिसंबोधि तीनुतुम बोधि ज्ञान या संधानं कुशल करन्नी एतनत्तात भवें भवेत चित्तें चित्तेत अरे ए उपनिषे वेमिन तमय एन्ने निशा कल्प कोट गनं ऐत सित आवत ए धर्म शक्ति ए चित्ताक्षणे पवतिनो ते निशा मितुमे कल्प लक्ष्य कोई दूनु करगत सिते उपनिषे संप्रत्ये निशा तमय बुद्ध ससुने अग्र दाय सत्ये दिना गन वासना उने इतमे जे वायस हते दी तमय अपे तथागत अन्वास लोतुरा बुद्धुने वायस हते दी तमय सर्वज्ञन महंसे एकदास देशे पना कहतन महंसे पिदवरागन मगध रटे चारिकावक वैदि हे वडिदे में तुम्हें उपदेश दिए भव्य नगरे हे भव्य नगरे में तुम्हें गे मुत्तनो तमय मिंद के सिटवरिया हेतुमा बुद्ध प्रमुख संघ रत्न ये आवास पासुकान साहसादी वागे विशाल धर्म देश ने एक आराधना कोते धर्म श्रवणे कला එවගේම ධාරුන්න කියනමේ දෙව් කෙනීමේ කිරි සහිතව මහා දානයක් දුන්නා. හත් දවසක් තිස්සේ පින්කම සිද්ධ කරලා තියෙනවා. එදා බණහල තමයි විශාකාව ඇතුළු පිරිසේ සෝවාන් ඵලයට පත් වුණේ. තුමියගේ වයස අවුරුදු 7යි. ඉතින් මේ තරම් පුණ්‍ය වාසනාවන්ත කෙනෙක් වුණේ නිකන් නෙමෙයි. භවයෙන් භවයට දැස් කර ගන්නා ලද නිර්වාණ ගාමිනී කුසල ධර්මයන්ගේ උපනිශ්‍රේ ශක්තියයි. යන්න සලක බැලීමේදී මේ ලෝකයේ අපි සෑම දෙනාම උපනිශ්‍රේ සම්පත් ඇති අය. ඒ කියන්නේ අපි දැන් නරකාදී අපා තුනින් ගොඩ වෙලා ඉන්නේ. එවාගේ ප්‍රත්‍යන්ත ජනපදයකින් තොරව පතිරූපදේශයෙන් වාසය කරන්නේ. එවාගේ මාතන්විතල අරූප තලයේ මිදිලායි අපි ආද ඉන්නේ. එවාගේම අඳගොළු දෙයට උම්මත්තක මන්ද බුද්ධිගතාවෙන් වැලකිලායි අද අපි ඉන්නේ. ඒකම අපි මිසදු ගැනීමෙන්ද වැන් වෙලා යති නීම කුසලා කුසල කර්මයන්ගේ පල විපාක කර්ම පල විපාක දෙකම අපි පිළිගන්නවා හේතු පල පිළිගන්නවා. එනිසා නිස නියත නිසදුතු භාවයක් අපේ කිසිසේත් ඇත්තේ නෑ. අපට බුද්ධෝත්පාද කාලයක් දැන් තියෙනවා. මේ දුෂ්ටසන අතින් අපි තොර බැවින් අපි බොහොම වාසනාවන්තයි උපනිශ්‍රේ සම්පන්නයි. ඒ උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය නිසා තමයි නැවත නැවත දාන සීල භාවනාදී කුසල් කර ගැනීමට අපට අවස්ථාව සැලසී තිබෙන්නේ. ඒ මේ දාන සීල භාවනාදී කුසල් රැස් කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වන්නේ මතු මත්තේ රන් රිදී මුතුමණික් ගේදර වතු පිටියද ගඩක් මේවා සංවර්ධනය කරින්න නෙමෙයි. ඒ වගේම දිව්‍ය ලෝකයේ ගිහින් සතු විඳින්න නෙමෙයි. බම ලෝකයෙන් ධ්‍යාන සතු විඳින්න නෙමෙයි. අපි දන්නවා මේ මොන ලෝකෙක උපන්නත් එතන සීමිත කාලයක් තිබිලා එක වෙනස් වෙනවා. උදා වෙන ඉර බහලා යනවා වගේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙන්නේ මාක්නිසාද වෙනස් වෙන ධර්මතා ඇති බැවිනුයි. මොකක්ද මේ වෙනස් වෙන ධර්මතා කියන්නේ
පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධයේ මොනවද? නාම රූප දෙකයි. මේ නාම රූප දෙක ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇති වෙනවා නැති වෙනවා. හේතුඵල ධර්මතා අනුව ඇති වෙනවා නැති වෙනවා. දිව්‍ය ලෝක කියන්නේ ඇති වෙන නැති වෙන නාම රූප. මම ලෝක කියන්නේ එහෙමයි. මන ලෝක කියන්නේ එහෙමයි. සිව් අපාය කියන්නේ එහෙමයි. ඒ නිසා මේ ලෝක ධාතුවේ තියෙන මොනම සැපතක්වත් සදාකාලික නොවන බැවින් ඒවා දුක්ඛ සත්‍යයි. ඒ නිසා අපි එකම පැතුම නම් මේ කියන අවීචේ පතම් භාග්‍රේ දක්වා තිස්සේ භූමිතලයේ තුල හෝ දසදහස් සක්වල හෝ කෙලක්ෂයක් සක්වල හෝ අනන්ත සක්වල හෝ කොතනකවත් විනස් නොවන සැපයක් නැති බැවින් විනස් නොවන එකම සැපේ නම් මේ ලෝකයට අහිමි වෙන ලෝකෙන් ඈතර වෙන ලෝකෝත්තර සැපයයි. එනිසා අපි මේ රසකරන සෑම කුසලයක ශක්තිය අපට ලෝකෝත්තර සංඛ්‍යාත ලෝකෙන් ඈතර උනා වූ අසංකත ධාතු නම් වූ සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා කියලා අදිස්ථානයෙන් මේ කුසලයක් කරන්නේ. එතකොට නිර්වාණ ධාතු ආબોධයේ සඳහා කරන සෑම කුසලයකම ඵල විපාක කොත්තනම් දෙව්ලෝ මනුලෝ බමලෝ පමා උනත් අවසන් වන්නේ නැහැ. ඒ දෙව්ලෝ බමලෝ මනුලෝ පමා වන්නේ නිවන ආબોධ කරගන්න අවශ්‍ය ප්‍රඥා සම්පත්‍ය මුහුකුරා යන තුරුයි. එතකොට භවයෙන් භවයේදී ප්‍රඥා සම්පත්‍ය මුහුකුරා යාම නිසා යම් දවසකදී අප මේ රැස් කරගන්න සීලම ධර්ම ශක්තිය උපනිශ්‍රේ වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුදුන් පමුණවාගෙන සෝවාන් ආදී මගඵල පිළිවෙලින් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන විනස් නොවන සදාකාලික සුවය වෙන ඉපදීමක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් නැති හැඳීමක් නැති වැළපීමක් නැති කායික දුකක් නැති මානසික දුම්නසක් නැති දැඩි ආයාස දුකක් නැති හිතන ප්‍රතන දේවල් වැළකීමේ දුකක් නැති පංච උපාදානස්කන්ධ පරිහරණ දුකක් නැති අසංකත ධාතු සංඛ්‍යාතේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එනිසා අපි මේකින් අද මේ දවසේදී රැස්පත් කරගන්නාද කුසලයේ අසීමිතයි. මේ ස්වාමීන් වහන්සේලා බොහෝම ගෞරව සම්ප්‍රයුක්ත වැඩම කරවාගෙන ආවා. ඊට කලින් මේ පින්කම මෙසේ කරගන්නෙමු කියලා මේ පින්වා සියා කරුණාදාර මාතාව මහත් ගෞරවයෙන් බොහෝම උත්සාහයෙන් මේ දිනේ වෙන් කරගත්තා. ඒක මටත් පහසු වේරණියක් වුණා. මේ අභිනවයෙන් ඉදිකරන හන්තාන ආරණ්‍යෙහි සීමා සම්මතයටත් වඩින්න ඉදිච්ච දවසට සමීප දැරීම. ඒ අනුව දැන් අද මේ විශේෂ පින් ගමනක් එදී තියෙන අනුරාධපුරයේ ඒකත් අපි නැවැත්තුවා මේකට මෙන්නෝ නිසා. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් පහසු වේරණියන් අපේ මහත්මයා දිරකෝන් මහත්තයා බර්නාඩ් ආනෝදා මහත්මයාගේ ඒ ආරාධනයත් එවාගේම පහසු වේරණියත් ඇතුළු අපි වැඩම කරවා ගන්න යෙදුණා. එවාගේම දෙපාදව අසුන් පනවා වදා හිඳුවා සූදානම් කරගත් දානවත් ක්‍රියා අග්‍රභාගයෙන් බුද්ධ පූජා පැවැත්වුවා. ඉංගලතුරු සංඝරත්නයෙන් දන්තන් පිළිගන්වා දන නමස්කාරයෙන් උපස්ථාන කළා. දැන් මේ සීලයේ පිහිටා බණපදයකට සවන් දුන්නා. දාන සීල භාවනා වශයෙන් සිතකා වචන යොදා සිදු කර ගන්නා ලද මෙන කුසල සම්භාර ධර්මයේ රාග බෝධියේ ප්‍රසේ බෝධියේ අභිසම්බෝධියේ නම් වූ උතුම් බෝධි ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වේවා කියා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. ඒකම තම තමා නමින් අභාව ප්‍රාප්ත යම් තාක් මෞඛ්‍යං වූ ඥාති ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමනිත පිටිනක තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.